මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ මෙලොව වාසය කළ පියාඹිය හැකි විශාලතම ඩයිනෝසිරස්ලා 10 දෙනා ගැන. 10 වෙනි කෙනා තමයි සැන්ටානා ඩැක්ටල්ස්. සැන්ටා නැමැති අනුවර්තන නාමයෙන් හඳුන්වන මෙයාගේ පියාටු දිග සාමාන්‍යයෙන් මීටර 2.9ත් 7.5ත් අතර වෙනවා. මේ අයගේ විශාලතම අය හමු වෙලා තියෙන්නේ බ්‍රසීලයෙන්. පරීක්ෂකයන් සඳහන් කරන්නේ බ්‍රසීලයේ වාසය කළ සැන්ටානාලගේ තටු දෙකේ දිග මීටර 7.5ක් පමණ වන බවයි. තවදුරටත් විශ්වාස කරන්නේ මේ අය ඉගෙනනකොට තටු ගහනවට වඩා මිසල් මන්ව ඉන්නේ නැති කියලා. හරියට නිකන් උකුස්සන් වගේ. 9 වෙනි කෙනා තමයි ටුපුහා. ටුපුහා කියන්නේ දිවා කාලෙදි ක්‍රියාකාරී වූ පක්ෂියෙක්. මෙයා බොහෝ විට මුහුදු බඩ ප්‍රදේශවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ විට මෙයාගේ ආහාරයත් මාළුවන් වෙන්නේ නැති. ඒ වගේම මෙයාට ලස්සන කර්මලක් තිබිලා තියෙනවා. මේක කිමෙන් කිමෙන් වර්ධනය වීමත් එක්ක මෙයා අභිජනන ක්‍රියාවලියට යෝග්‍ය බව අනෙක් සතුන්ට දැනුම් දීලා තියෙනවා. මේ සත්වයාගේ පිහාටු දිග මීටර 6ක් පමණ වෙලා තියෙනවා. අටවෙනි කෙනා තමයි පෙට්‍රා නෝඩන්. මෙයාගේ සත්ව කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ තමයි නියෝබ්‍රාරා සහ පියෂල්. නියෝබ්‍රාරා කාණ්ඩයේ සත්වයාගේ පිහාටු දිග සාමාන්‍යයෙන් මීටර 6.25ක් දිගයි. මෙතනදී පියෂල් කාණ්ඩයේ අය තමයි විශාලතම අය වුණේ. මේ සත්වයාගේ පිහාටු දිග මීටර 7.25ක් දිගයි. ඒ වගේම මේ අයගේ ගෑනු සතෙක් කිලෝ 20කුත් පිරිමි සතෙක් කිලෝ 93කුත් ආසන්න වශයෙන් බර වෙන්නේ නැති කියලා තමයි අනුමාන කරන්නේ. හත්වෙනි කෙනා තමයි මොගාන පෙට්‍රස්. පරීක්ෂකයන් මෙයාගේ හිස් කබල සහ බෙල්ලේ දිග අනුව මෙයාගේ තටු නිමානය කරලා තියෙන්නේ මීටර 5ක් විදිහට. ඒත් මේක සමහර වෙලාවට මීටර 7ක් ඉක්මවන්න පුළුවන්ලු. ඒ වගේම මෙයාගේ හිස් කබලේ දිග සෙන්ටිමීටර 95ක් පමණ වෙනවා. තවත් දෙයක් තමයි අඩුම වශයෙන් මෙයාට දත් 62ක්වත් තියෙන්නේ නැතිලු. තවදුරටත් මේගොල්ල කියන්නේ මේක තමයි ඩයිනෝසෝස් පක්ෂියෙක්ට තියෙන පුළුවන් වැඩිම දත් ගාන. 6 වෙනි කෙනා තමයි කොළඹ හයිනස්. මෙයාගේ හක්කක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10ක් උසින් සහ සෙන්ටිමීටර 6.5ක් පළල වෙනවා. විශ්ලේෂකයන් සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් මෙයාගේ හිස් කබලේ දිග සෙන්ටිමීටර 75ක් වෙන්නේ නැති කියලා. ඒ වගේම තටු දෙක මීටර්ස් 7ක් ඉක්මවලා තියෙනවා. මේ සත්වයාගේ හොට අනිත් සත්තුන්ට වඩා හුඟක් වෙනස්. මොකද මෙයාගේ හොට ඉස්සරහින් ටිකක් වක්‍ර වෙලා තියෙන්නේ. 5 වෙනි කෙනා තමයි ආමගිනියා. ආමගිනියා කියන්නේ ඩයිනෝසෝස් යුගයේ ජීවත් වුණ තවත් දැවැන්ත පක්ෂියෙක්. මෙයාගේ තටු දෙකේ දිග මීටර්ස් 12ක් 13ක් අතර වෙන්නේ ඇතිලු. සාමාන්‍යයෙන් මෙයා T-Rex කෙනෙක් තරමටම උස වෙන්නේ ඇතිලු. වර්තමානයේ ජීවත් වන සත්වයෙක් එක්ක මේක සැසඳුව ආසන්න වශයෙන් මෙයා ජිරාෆ් කෙනෙක් තරමට උස වෙන්නේ ඇතිලු. 4 වෙනි කෙනා තමයි ජෙස්ටබේගියා. ඊටමත් අලංකාර සත්වයෙක් වුණ මෙයාගේ තටු දෙකේ දිග මීටර්ස් 7.25ක් ඉක්මවනවා. ඒ වගේම සාමාන්‍යයෙන් යටිතල්ලේ දිග මීටර් 1.25ක් වෙලා තියෙනවා. ඉතින් විශාල උරගීන් සහ කුඩා ඩයිනෝසෝරයන් මෙයාගේ ගොදුරක් වෙන්නේ ඇති. තුන්වෙනි කෙනා තමයි ට්‍රයිපොගෙන්තස්. තටු දෙකේ දිග මීටර 8ක් ඉක්මවන මේ සත්වයා මාංශ භක්ෂකයෙක්. දකුණු ඇමරිකාව නිජබිම කරගත් මේ සත්වයා බරින් කිලෝ 45ක් වෙනවා. ඒ වගේම මෙයා මීටර 2.4ක් දිගයි. විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මෙයත් කුඩා ඩයිනෝසෝරයන් සහ උරගයන් ආහාරයට ගන්න ඇති කියලා. ඊළඟ කෙනා තමයි ක්විට්ස්ලෝකෝටස්. මෙයා තමයි දැනට හොයාගෙන තියෙන දෙවැනිට විශාලතම ඩයිනෝසෝස් පක්ෂියා. මෙයාගේ බෙල්ල අනික් සත්තුන් එක්ක සසඳලා බලපුවාම ඒක අසාමාන්‍ය විදියට දිගයි. පරීක්ෂකයන් මුලින්ම විශ්වාස කරලා තියෙන්නේ මෙයාගේ තටු දෙකේ දිග මීටර්ස් 21.3ක් ඉක්මවන්නේ නැති බවයි. ඒත් මෑතකදී උපරිම දිග මීටර් 10.9ක් බව ඔප්පු කරගෙන තියෙනවා. ඒ වගේම මේ අය මුලින් හිතලා තියෙන්නේ මේ සත්වයා මාළුවන් ආහාරයට ගන්න ඇති කියලා. ඒත් මේ සත්වයාගේ වැඩිම වශයෙන් පොසිල හම්බෙලා තියෙන්නේ මුහුදු ප්‍රදේශවලින් කිලෝමීටර් 400ක් විතර දුරින්. අන්තිම කෙනා තමයි හෙට්‍රියෝ පෙට්‍රස්. මෙයා තමයි දැනට හොයාගෙන තියෙන විශාලතම ඩයිනෝසෝස් පක්ෂියා. කෙටියෙම කිව්වොත් මෙයා ජිරාෆ් කෙනෙක්ටත් වඩා උසයි. ඒ වගේම මෙයාගේ තටු දෙකේ දිග මීටර්ස් 10ත් 11ත් අතර වෙලා තියෙනවා. ඒත් එක්කම මේ තටුවක බර කිලෝ 200ත් 250ත් අතර වෙන්න ඇතිලු. මාංශ භක්ෂක ඩයිනෝසෝස් කෙනෙක් වෙන මෙයා බොහෝ විට කුඩා ඩයිනෝසෝරයන් ආහාරයට ගන්න ඇති.